මාතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලමණ්ඩලය අපි තීන්දුවක් ගත්තා ඒකමතික තීන්දුවක්. ඒ තීන්දුව තමයි පසුගියදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලයෙන් ගත්ත තීන්දුව ඉවත් කරගත යුතුයි කියන තීන්දුව පළවෙනි තීන්දුව. ඒ සඳහා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථාන අපි යොමු කරනවා මේ එකඟතාවය. දෙවැනි යෝජනාව සම්මත කරගත්තේ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට සම්පූර්ණ සහයෝගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙන් අපි ලබා දිය යුතුයි කියන යෝජනාව ප්‍රධාන ලේකම් ඇතුළු කිහිප දෙනෙක් අපිට පේනවා වික්ෂේ නායකයාගේ මතයවත් විමසන්නේ නැතුව තමයි විවිධ තීන්දුව තීරණ නිවේදනයට පත් කරන්නේ කියන නිසා අපිට පොඩි දැන් සැකයක් තියෙනවා. පක්ෂේ මහලේකම්වරයා වැඩ කරන්නේ පක්ෂේ නායකයාගේ මතයේ ඉඳලාද එහෙම නැත්නම් උදයංග වීරතුංග ඇතුළු වෙනත් කණ්ඩායමක මතයේ ඉඳලාද කියලා. ප්‍රධාන ලේකම්වරයා සාගර කාර්යවසම් පහුගිය අවුරුදු 3-4 කරේ පක්ෂය දෙකඩ කිරීම. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. අපි යෝජනා කරන අතර මම යෝජනා කරා මේ බලමණ්ඩලයට රමේෂ් පතිරණ මැතිතුමා පක්ෂේ ප්‍රධාන ලේකම්වරයා බවට පත් විය යුතුයි කියලා. මම රනිල්ගේ පුතුන්ට කියනවා ඔයාලගේ පරපුරේ සමහර අය පක්ෂ මාරු කරා තමයි. කාංචනට මතක ඇති තාත්තත් පක්ෂ මාරු කරා. නමුත් මං කාංචන ගැන ලොකු විශ්වාසයකින් තියෙනවා අදටත් නාමල් සමග එකතු වෙයි කියලා. කාංචන අපි අපේ පක්ෂේ සභාපතිවරයා ඒ වගේම අපේ පක්ෂේ ලේකම්වරයව ආරක්ෂා කරගන්න පොහොට්ටුවේ සමාජිකයෝ යම් කිසි පිරිසක් ජනාධිපති ළඟට ගිහිල්ලා තියෙනවා. හැබැයි ඒකෙත් මම කියන්න ඕන සමහර අය අපි ප්ලාන් කරලා තමයි යව්වේ. ඒගොල්ලෝ එතන රාජකාරිය කරලා රනිල්ව අනාථ කරලා මෙතෙන්ට එයි. මට තිබිච්ච වගකීම තමයි සූට් එක මහන එක. අඳින්න හොඳ පුද්ගලයෙක් තෝරන එක පක්ෂ වගකීම. නම් මොකද අපි හිතමනාප කැමැති කරගන්න ඕනේ නැහැ. මොකද අපි එක කඳවුරේ හිටපු අය. ඉතින් අපේ වගකීම වෙන්න ඕනේ මේ පිරිස එකතු කරන එක. බෙදන්න හුඟක් අය ඉන්නවා. තරහ කරවන්න ගොඩක් අය ඉන්නවා. හැබැයි එකතු කරන්න ඉන්න පිරිස අඩුයි. යම් අමනාපකමක් තියෙනවා නම් ඒ අද්දක සාකච්ඡා කරලා ඒ අය එකතු කිරීම තමයි මගේ වගකීම. එතුමා ජනාධිපති කර විගසම මම කිව්වා රනිල් වික්‍රමසිංහ ජනාධිපති පුතුමාගේ ප්‍රතිපත්ති බොහෝ දුරට සමානයි සති ප්‍රේමදාස මහත්තයා ප්‍රතිපත්ති. ඉතින් එතුමන්ලා තමයි ගැලපෙන්නේ. අපි නෙවෙයි. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.